පින්වතුනි අපි භාවනාවක් සිද්ධ කරද්දී අපි මුලින්ම කිව්වා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල කටයුතු කරලා ඒ ශක්තිය ජීවිතයට එකතු කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන තමයි අපි භාවනාවට යොමු වෙන්නේ. පංච නීවරණ යටපත් කරගෙන තමයි අපි සප්තබොධංගය මතු කරගන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක දැන් ඔබ හිතන්න ඔබ ඉරමිනිය ගොතාගෙන සුදුසු ආකාරයෙන් වාඩි වෙලා ඔබ භාවනා කරනවා. ඒතකොට ඔබ භාවනා කරද්දී යම් අරමුණක් කමඨාණක් තුලනේ ඔබ භාවනා කරන්නේ. ඒතකොට ඔබ බුද්ධානුස්සතිය වඩනවා කියලා. ඔබ ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩනවා කියලා හිතන්න. එහෙම නැත්නම් ඔබ කායානුපස්සනාව වඩනවා කියලා හිතන්න. නමුත් එහෙම ඒ භාවනාවන් ඒ කමඨාණන් වඩද්දී ඔබට යම් ශබ්දයක් ඇසෙනවා නම් ඔබ ඇසුණා කියන තැන නවතින්න. ඇයි ඔබ මේ සත්‍ය මමයේ මගේ ආත්මය කියලා හිතාගෙන ඒ ශබ්දය පස්සේ දුවන්නේ? ඒ ශබ්දය කියන තැන පස්සේ ළඟදීම ඔබ ඇසුනා කියන තැන නවතින. නමුත් දැන් ඔබ මොකද්ද මේ කරලා තියෙන්නේ? පස්සේ නිසා විඳීම් ඇති කරගන්න. පස්ස පච්චය වේදනා. ඒ නිසා නිරේතුරුම ඔබට භාවනා කරද්දී යම් ශබ්ද ඇහිලා හිත විසිරෙනවා නම් කරුණා කරලා ඒ ශබ්දය ඇසෙන මොහොතේම ඇසුනා කියන තැන නවතින්. ඉන් එහාට යන්න එපා. එතකොට ඉන් එහාට යනවා කියන්නේ ඔබේ ඇසුන දේ ඇලීම් ගැටීම් වලින් තෙත් කරනවා. ඒ තෙත් කරනවා කියන්නේ පස්ස පච්චය වේදනා. පස්සේ නිසා ඔබ විඳීම් ඇති කරගන්නවා. ඒ නිසා ඔබ නිරේතුරුව භාවනා කරද්දී ඔබට යම් ශබ්දයක් ඇසෙනවා නම් වහා මේ මොහොතේම ඒ ඇසුනා කියන තැන නවතින්. එන් එහාට යන්න එපා. ඇසුනා කියන තැන නැවතිලා ඔබ භාවනා කමටහන්ට යොමු කරන්න. ඔබ කායානුපස්සනාව පුහුණු කළා නම් ඔබ කායානුපස්සනාව වඩන්න. ආයිම ශබ්දයක් ඇහෙනවා ඇසුනා කියන තැන නවතින්න. ඒක පස්සේ කියලා ඔබ නුවණින් දකින්න. මොකද්ද මේ පස්සේ? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් තුන එකතු වුණා. එච්චරයි. ඒත් එකතු වීම ධම්මානුපස්සනාවෙන් ඔබ දකින්න. ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ පස්සේ මොහොතෙන් අනිත්‍යභාවයට පත් වෙලා යනවා. එනිසා නිරේතුරුවම භාවනා කරද්දී කුමන ශබ්දයක් ඇහුණත් ඔබේ ශබ්දය මමේ කියලා ගන්න එපා. ඔබේ ශබ්දය මගේ කියලා ගන්න එපා. ඒ ශබ්දය තුල මගේ ආත්මය තියෙනවා කියලා ගන්න එපා. නිරේතුරුව මේ ශබ්දය අනිත්‍යයි කියලා දකින්න. පස්ස පච්චය වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, පස්සේ අනිත්‍ය නම් විදීමත් අනිත්‍යයි. ඊතර ඔබ භාවනාව කරන වෙලාවේ හෝ ඉන් පස්සේ විවේකීව මේ කාරණා නුවණින් දකමින් ජීවත් වෙන්න. කුමක්ද මේ පස්සේ කියන්නේ? අනේ මේ අධ්‍යාත්මික රූපයේ මගේ කනත්, බාහිර රූපයක්, විඥානයක්, පටිච්චසමුප්පන්න විඥානයක් එකතු වුණා. මේ කාරණා තුනම අනිත්‍ය නම් අධ්‍යාත්මික රූපයත් අනිත්‍යයි, බාහිර රූපයත් අනිත්‍යයි, පටිච්චසමුප්පන්න විඥානයත් අනිත්‍යෝ ධර්මතාවයක් කියලා නිරතුරුව දකමින් ඉන්න, නිරතුරුව මේක වඩන්න, භාවනාවක් හැටියට ඒ වඩන්න, පස්සේ ඇතිවීමට හේතු සාධක භාවනාවක් හැටියට වඩන්න, අධ්‍යාත්මික රූපයයි කන ඔබේ, කනට අරමුණු වෙන බාහිරේ ශබ්දයේ ඒ රූපයෙන්මයි ඒ ශබ්දය එන්නේ, අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි පටිච්ච සමුප්පන්න විඥානයයි කියන කාරණා තුනේ එකතුවයි පස්සය. මේ කාරණා තුනම අනිත්‍ය වූ ධර්මතාවයක්. රූපය අනිත්‍ය නම් පටිච්ච සමුප්පන්න විඥානයත් අනිත්‍ය නම් බාහිර රූපයත් අනිත්‍ය නම් ඒ තුලින් සකස් වෙන්නා වූ පස්සය කවදාකවත් නිත්‍ය වෙන්නේ නැහැ. පස්සය අනිත්‍ය නම් විදීම අනිත්‍යයි කියලා දකින්න. ඔබ මේ විදිහට දකිමින් පුහුණු වෙන්න. විවේකීව ඉන්න වෙලාවට නුවණින් මෙනෙහි කරන්න, නුවණින් දකින්න. ඔබ කුමන භාවනා විදි විතරක් නෙමෙයි, ඔබ සාමාන්‍ය කටයුත්තකදී ඔබට යම් සද්දයක් ඇහෙන, ඔබ කියන්නේ ගෙදර යමක් කර කර ඉන්නකොට ඔබට ගොරෝණු ඇහෙනවා, ඒ මොහොතේම අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍ය උපස්සයක්. එච්චරයි. ඒක විඳීම් වලින් තෙත් කරන්න යන්න. ඔබ ඒක විඳීම් වලින් තෙත් කළොත් අනිවාර්යයෙන් මේක භවයට යන සංස්කාරය බවට පත් වෙනවා. ඔබ භාවනා කරන මොහොතේ ඔබේ හිත විසිරෙනවා කියලා, ඒ විසිරෙනා වූ සිතට ඔබ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගත්තොත් පස්සේ නිත්‍ය වශයෙන් අරගෙන ඒ භාවනා කරන මොහොතේ ඔබ ඒ නිත්‍ය වශයෙන් ගත්තා වූ පස්සේ නිසාම පින්වතුනේ ඔබ භවයට යන සංස්කාර රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා.
එනිසා සිත විසිරෙනවා කියන කාරණේදී ඔබ ගැටෙන්න යන්න එපා, බය වෙන්න යන්න එපා. මොකද අපි සංසාරේ පිංගතුනේ අපිම කළා වූ අකුසල් නිසාම තමයි අපේ සිතේ ආකාරයෙන් විසිරෙන්නේ. දැන් බාහ්‍ය දාරුචිරිය මහපාරේ ගාථා පද 4ක් අහද්දී උතුම් රහත් ඵලයට පත් වෙනවා. චුල්ලපන්තක හාමුදුරුව බුදුරජාණන් වහන්සේ දෙන පුංචි කමඨහනකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එතකොට අර සාන්තිස වගේ ඇමති කෙනෙක් ගිහිව ඉඳලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දෙන පුංචි කමඨහනකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ කොහොමද පින්වතුනි ඒසා සුන්දරව ඒ සිත් සම්මා සමාධිමත් හිතක් බවට පත් වෙලා ඒ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි එක ෂණයෙන් උන්වහන්සේලා උතුම් පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවයන් මතු කරලා ගන්නවා. ඒ කොහොමද ඒක උනේ? ඒ පින්වතුල්ලා පෙර සාංසාරිකව එවැනි ධර්මතාවයන් විදර්ශනාමය ධර්මතාවයන් ශක්තිමත් ආකාරයෙන් පුහුණු කරලා තිබ්බා. එමනම් අපේ හිත භාවනාවේදී විසිරෙනවා නම් අන්න සම්මා දිට්ඨි අර්ථය අපිට තියෙන්න ඕනේ. සම්මා දිට්ඨි අර්ථයන් අපි තුල තියෙනවා නම් විසිරෙන හිතට කවදාක්වත් අපි ගැටෙන්නේ නැහැ. එයා දන්නවා චුල්ලපන්තක සාමින් වහන්සේට අර පුංචි රෙදි කඩ දීලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් බාහ්‍ය දාරුචිරිය අර මහ පාරේ ගාථා පද 4ක් කාල චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් අර සාන්තිස ඇමතිවරයා ගිහි ඇඳුම පිටින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කෙටි ධර්මයකින් මගේ හිත මේසා විසිරෙන්නේ, මගේ සිත ඊට සූදානම්, මගේ සාංසාරික විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ දුර්වලතාවය තියෙනවා. අන්න පිංගතුනේ හිත විසිරෙනවට අන තමා තුළින් මතු කරලා ගන්න හේතුව. ඒ විසිරෙන හිතට හේතුව වෙන දෙයක් නෙමෙයි. ඒ හිත විසිරෙන්නේ අපිට ඊට අදාළ විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ දුර්වලතාවයන්. එනිසා පිංගතුනේ හිත විසිරෙනවා නම් බාධාවට බාධා වෙනවා නම් ඔබේ ඒ කාරණය ගැටෙන්නේ නැතුව එම වෙලාවම පින්වතුනි පුලුවන් තරම් මෛත්‍රී භාවනා වඩන්න. මෛත්‍රී භාවනා වඩන්න. ඔබට සුවපත් වේවා කියලා හිතනවා වගේම මේ මනුස්ස ලෝකයේ තුල උතුම් භාවනා ධර්මයන් වඩන යම් පින්වතුල්ලා ඉන්නවද? ඒ සෑම කෙනෙක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ඒ අයගේ උතුම් භාවනා අරමුණු ඒ ආකාරයෙන් සඵල වේවා කියලා අනුන්ගේ භාවනාවට මේ සිත පතුරවන්න. ඒකම කරන්න, ඒකම කරන්න. මොකද සංසාරේ අපි අප්‍රමාණ භාවනා කරපු අයට බාධා කරලා ඇති. අපි චෝදනා කරලා ඇති. කොයිසා චෝදනාවන් කරනවද පින්වතුනි? ඈ දැන් භික්ෂූන් වහන්සේලා හැටියට අපිට අතීතේ කොයිසා චෝදනාවන් කරලා තියෙනවද? වැරදි නොකර. ඒ වගේ සංසාරේ මම මේ ජීවිතේ චෝදනාවන් ලැබුවේ සංසාරේ මමත් එවැනි අයටම චෝදනා කරලා තියෙන නිසා. එනිසා භාවනාවේදී අපේ සිත විසිරෙනවා නම් ඒක පිංගතුනේ හිතේ වරදක් නෙමෙයි. කමඨාණේ වරදකුත් නෙමෙයි. අන්න එතනදි තමයි ඔබ සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව පිංගතුනේ ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ. ඔබ සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ඔබේ විසිරෙන සිතට හේතු ඔබ මතු කරගත්තේ නැත්නම් සම්මා සංකප්පත් ඔබේ දුර්වල වෙනවා. අන්න ඔබ කේන්ති ගන්නවා. ඔබ ගැටෙන ස්වභාවයට යනවා. ඔබ ඔබටම හිංසාකාරී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම ලෝභ, දේශ, මෝහයන් වැඩෙනවා. භාවනාව කරේ ලෝභ සිත සකස් වෙනවා. ඒ නිසාම ඔබ තුල දේශයක් ඇති වෙන්න පුළුවන්. මේ සියල්ල වෙන්නේ ධම්මානුපස්සනාවෙන්. මේ කිසිම දෙයක් අපි මතු කරලා දකින්නේ නැහැ. ඒ නිසාම අපේ සම්මා වාචාවන් දුර්වල වෙනවා. අපි හිතෙන් අපිටම බැන ගන්නවා. පින්වතුනි බලන්න එතනදී අපේ භාවනාව තුල ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්නේ නැහැ. හිත විසිරෙනවා නම් පින්වතුනි ඒකට එකම හේතුව විදර්ශනාමය කුසල් ධර්මයන් උදෙසා අතීතේ තියෙනා වූ බාධාව. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුවම තව තව ආරේෂ්ඨාංගික මාර්ගයේ වඩන්න. තව තව මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩමින් මෛත්‍රී භාවනාව විදර්ශනාවට ගන්න. අරන් ඔබේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයාටත් පින කුසලයේ අවශ්‍යයි. පැවිද්දාවටත් පින කුසලයේ අවශ්‍යයි. දෙවියාටත් පින කුසලයේ අවශ්‍යයි. එනිසා අපි සියලු දෙනාටම පින්තුනේ මේ මාර්ගය ශක්තිමත් කරගන්න. නිරේතුරුවම දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වුණා වූ පින
එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් ලෞකික ප්‍රඥාවෙන් සීලෙන් පෝෂණය වනා වූ සම්මා වායාමයන් අපිට මේ මාර්ගයේ ශක්තිමත් කරගන්න අවශ්‍යයි. ඒ ශක්තිමත් භාවයේ තිබ්බනම් පිංගතුනි අපිට කවදාක්වත් හිත විසිරි විසිරි කලබලකාරී බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. දැස් දෙක පියා ගනිද්දී අපේ සිත සුන්දර සම්මා සමාධියට පත් වෙන්න තිබ්බා. ඒ නිසා කවදාක්වත් විසිරෙන හිතට ගැටෙන්න එපා. ඒ විසිරෙන හිතට වැරදි කරු ඔබමයි. සංසාරේට අදාළව තියෙනා වූ දුර්වලතාවයන්, ඒ නිසා ඒ දුර්වලතාවයන් අඩු කරගන්න, තව තව ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න, සීලයේ ශක්තිමත් කරගන්න, ඒ වගේම හැකිතාක් මෛත්‍රී භාවනාව තුළ ශක්තිමත් වෙලා අනේ සියලු සත්වයින්ට මේ මොහොතේ භාවනාව වඩන්නා වූ මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් ඉන්නවද ඒ සෑම කෙනෙක්ම සුවපත් වේවා කියලා දකිමින් ඔබේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න කරමින් පිංගතුණී නිරේතුරුවම විසිරෙන සිත පස්සපච්චයා වේදනා පස්සේ නිසා සකස්සුණු අනිත්‍ය ඇලීමක් ගැටීමක් කියන කාරණේ දකිමින් පිංගතුණී ඒ විසිරෙන සිතෙන් ඔබ මම කියන අර්ථය නිදහස් කරලා දාන්න. ඔබ දැස් දෙක පියාගන්න මේ සුන්දර විදර්ශනාමය රාත්‍රිය ශ්‍රවණය කරන වෙලාවේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා දැස් දෙක මොහොතක් පියාගන්න. දැස් දෙක පියාගෙන පිංගතුණී ඔබ හිතන්න නුවණින් දකින්න මේ ජීවිත කාලය පුරාවට ඔබ භාවනා කරන්න වාඩි වුණා වූ ඒ සෑම අවස්ථාවක්ම සිහියට නගා ගන්න. ඉරමිනිය ගොතාගෙන වෙන්න පුළුවන්, පුටුවක වාඩි වෙලා ඉන්න පුළුවන්, ඔබේ සයනේ දිග ඇදිලා වෙන්න පුළුවන්. අතීතේ භාවනා කරන්න ඔබ වාඩි වුණා වූ ඒ සෑම අවස්ථාවක්ම සිහිපත් කරලා ඔබ නුවණින් දකින්න පිංගතුණි. ඒ සෑම භාවනාවක්ම මම වැඩුවේ මේ රූපය ඇසුරු කරගෙනමයි. අන බලන අතීත භාවනාවන් ඔක්කොම මතු කළ දකින්න. අතීත පංච උපාදානස්කන්ධය මතු කළ දකින්න. ඒ අතීත සෑම භාවනාවක්ම මම වැඩුවේ මේ රූපය ඇසුරු කරගෙනමයි. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් මේ විසිරෙන සිතෙන් මේ දකින්නේ. දැන් භාවනා කරන්න ගියා හිත විසිරෙනවා. පිංගතුනේ දකින්නවා. මේ හිත විසිරෙන්නේ කාගේවත් වරදින්නේ මේ මගේම සාංසාරික අකුසල් ධර්මයන්ගේ විදර්ශනාත්මක ධර්තාවයන්ගේ දුර්වලභාවයන් නිසා. ඒ නිසා මම මේ දුර්වලතාවය තුලින්ම මම ජයග්‍රහණය මතු කර ගන්නවා කියන වීරය ඇති කර ගන්නවා. වීරය දැන් Taman දකිද්දි දෙයනේ මගේ මේ සිත විසිරෙන්නේ මගේම සාංසාරික විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ අඩුවෙන් කියලා. මොකද එයා තුල වැඩෙන්නේ ධම්ම විජය බොජ්ජංගය, ධර්මයට අදාළව එයා හිතනවා. දැන් එතකොට එයා ගැටුනොත් මොකද වෙන්නේ? එයා දැන් භාවනා කරන්න කියලා හිත විසිරෙනවා කියලා ගැටුනොත් එයා තුල වැඩෙන්නේ අධම්ම විජය බොජ්ජංගය, අධර්මයයි වැඩෙන්නේ. අන්න බලන්නකෝ, දැන් භාවනාවේදී හිත විසිරුණා, එයා ගැටෙන්නේ නැහැ. එයා ඒ විසිරුණ සිතට මමය මගේ කියලා බැඳිලා යන්නේ නැහැ. නිරේතුරුව මේ විසිරුණ සිත පස්සපච්චයා වේදනා කියලා දකිනවා. එහෙම නැත්නම් ඒ විසිරුණ සිත එයා දකිනවා මා තුල මේ දිගින් දිගටම සිත් විසිරෙන්නේ මගේ සාංසාරික විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ දුර්වලභාවය අන්න ලෞකික ප්‍රඥාව මතු කරගත්තා. එතනදී මෙයා ධම්මවිජය බොජ්ජංගය තුර ඇවිල්ලා සප්ත බොජ්ජංගයන් වැඩිලා. දැන් හිත විසිරි විසිරි හිටියේ පංච නීවරණ තුල හිටියේ. නමුත් අර එක චිත්තෙන් එයා ධම්මවිජය බොජ්ජංගය මතු කරගන්නවා. ඒතොර ධම්මවිජය බොජ්ජංගය මතු කරගත්තේ කුමක් නිසාද? අන්න සති සම්බොජ්ජංගය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේට අදාළව හිතනවා, චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව හිතනවා, චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව තමන්ගේ භාවනා විසිරෝල දකිනවා යා. දැන් එයා තුල සති සම්බොජ්ජංගේ විසින් ධම්මවිචය බොජ්ජංගේ මතු කළා. එයා හේතුඵල ධර්මයන් දැක්කා. ඇයි මගේ හිත විසිරෙන්නේ කියලා. විසිරෙන හිතට එයා ගැටිලා පංච නීවරණ කරා ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් බැහැරට ගියේ නැහැ. එයා විසිරෙන හිතට හේතුව තමා තුලින් දැකලා මේ විසරණ හිතට හේතුව විදර්ශනාමය අතීත කුසල් ධර්මයන්ගේ දුර්වලභාවය කියලා දැකලා පිංගතුණී ධම්මවිජය බොජ්ජංගේ වඩා ගන්නවා. ධම්මවිජය බොජ්ජංගේ වඩද්දිම ඊළඟට සකස් වෙන්නේ වීරය බොජ්ජංගේ පිංගතුණී. එයා ආයිමත් එයාගේ කමඨහනට හිත යොමු කරනවා. එයා කමඨහනට හිත යොමු කරනවා ආයිමත්. ඒ කමඨහනට හිත යොමු කරද්දි මෙයා තුල ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා. ඒ ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛාව කරා අපි අරගෙන. නමුත් බලන්නකෝ පින්හතුනේ,
හිත විසිරෙනවායි කියලා අපි ගැටි ගැටි හිටියොත් හරි ප්‍රශ්නයක්. ඒ නිසා අතීතේ භාවනා කළා වූ සෑම මොහොතක්ම සිහිපත් කරගෙන ඔබ දැස් පියාගෙන මේ සුන්දර රාත්‍රියේ දකින්න ඒ සෑම භාවනාවක්ම වැඩුණේ රූපය ඇසුරු කරගෙන ඒ රූපය නිට්ටද අනිත්‍යද අනිත්‍යයි කාය අනුපස්සනාවෙන් රූපය දකිමින් ජීවත් වෙන්න ඒ අතීතේ භාවනා කරද්දී සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිරතුරුවම නිට්ටද අනිත්‍යද අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකින්න ඔබ අතීතේ භාවනා කරද්දී සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම නිට්ටද අනිත්‍යද අනිත්‍යයි වේදනානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න ඔබ අතීතේ භාවනා කරද්දී වැඩුණා වූ සෑම ධර්මතාවයක්ම සම්මා සමාධියක් වේවා සම්මා සතියක් වේවා කායානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා අතීතේ බලන්නක ඔබ භාවනා කරන්න ගිය වෙලාවේ කොයිසක් ඒ ධර්මතාවයන් වැඩෙන්නේ නැද්ද කියලා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව සුන්දර සම්මා සමාධිය සම්මා සතිය ඒ වගේමයි පින්වතුනි සිත විසිරෙන වෙලාවේ කොයිසක් පංච නීවරණ නැති වෙන්නේ නැද්ද අතීතයට හිතුම යොමු කරලා භාවනා කරන වෙලාවේ හිත විසිරුණා වූ සෑම අවස්ථාවක්ම සිහිපත් කරලා පින්වතුනි පස්සපච්චයා වේදනා හැටියට දකින්න පස්සේ නිසා ඇති වුණා වූ විඳීමක් පස්සේ නිසා ඇති වුණා වූ විඳීම නිට්ටද අනිත්‍යද පස්සේ අනිත්‍ය නම් විඳීම අනිත්‍යයි පිංගතුනි ඒ සෑම විසිරුණා වූ සිතක්ම පස්සපච්චයා වේදනා කියන ධර්මතාවයට බාර දීලා ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැකලා ඔබ නිදහස් වෙන්න දැන් මේ ප්‍රශ්නේ අහන පින්වත් මහත්මයා හෝ නෝනා මහත්මිය මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි විසිරුණා වූ සිත එයා අරගෙන යනවා ඉස්සරහට අතීතේ සිය වතාවක් භාවනා කළා සිය වතාවම හිත විසිරුණා නම් ඒ විසිරුණු හිත සියම අරගෙන යා ඉදිරියට යනවා ඒ විසිරුණු සිත මමේ කියලා දකිනවා ඒ විසිරුණු සිත මගේ කියලා දකිනවා ඒ විසිරුණු සිත මගේ ආත්මයේ සිත් තුළ මම ඉන්නවා කියලා දකිනවා ඒ නිසා ඒ සිත කරගහගෙන යා භාවනාවෙන් භාවනාවට භාවනාවෙන් භාවනාවට ඉස්සරහට යනවා පින්වතුනි ඒ හිත අතහරින්න ඒ හිත ඔබට අයිති නැහැ ඔබට කෙසේ අයිති වෙන්නද අද උදේ ඉඳන් මේ දක්වා ඔබ තුල සිතුවිලි කී දහහක් ඇති වෙන්නේ නැද්ද ඒකම සිතක්වත් ඔබට අයිතිද අද උදේ පාන්දර ඔබට අවදි වෙන්න කියලා හිත කිව්වා ඒ හිත ඔබට අයිතිද අද උදේ කෑම කන්න කියලා හිත කිව්වා ඒ හිත ඔබට අයිතිද අද දවල් කෑම කන්න කියලා හිත කිව්වා ඒ හිත ඔබට අයිතිද මේ සුන්දර විදර්ශනා රාත්‍රිය සවන්ේ කරන්න දැන් වෙලාව හරි කියලා කිව්වා ඒ හිත ඔබට අයිතිද කම හිතක්වත් ඔබට අයිති නැහැ පින්වතුනි ඔබයි අයිති නැති ඒ සිත ඔබේ කියලා ගන්නෙ ඔබට අයිති නැති ඒ පස්සේ නිසා සකස් වුණා වූ විඳීමයි ඔබ ඔබේ කියලා ගන්නෙ පස්සපච්චයා වේදනා කියන අනිත්‍ය වූ ධර්මතාවයයි ඔබ ඔබේ කරලා ගන්නෙ ඔබේ කරලා අරගෙන ඔබේ කලකිරෙන්නා වූ සිත එහෙම නැත්නම් චංචල වෙන්නා වූ සිත විසිරෙන්නා වූ සිත පින්වතුනි භාවනාවෙන් භාවනාවට භාවනාවෙන් භාවනාවට අරගෙන යනවා එහෙම භාවනාවෙන් භාවනාවට අරගෙන ගිහිල්ලා මරණසන්න මොහොතේ අන්න ඔබ කරන දේ භාවනාවට හිත යොමු කරන්න හැදෙනවා නමුත් ඒ වෙලාවේ ඔබේ හිත විසිරෙනවා දැන් මරණසන්න මොහොත පෙනිපෙනි තියෙන්නේ බුද්ධානුස්සතිය වඩන්න ගන්නවා ගන්න මොහොතේ මේ හිත විසිරලා යනවා පින්වතුනි බලන්න අර විසිරුණු සිත මමයේ මගේ මගේ ආත්මය කියලා අරගෙන ඒ විසිරුණු සිත ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරලා දාන්නේ නැතුව ඒක පටිච්ච සමුප්පාද ධර්මයන්ට බාර දෙන්නේ නැතුව ඒක අවිද්‍යාවෙන් පෝෂණය කරලා අපි ඉස්සරහට අරන් ගිහිල්ලා මරණාසන්න මොහොතේ හිත විසිරීමටපත් වෙලා පිංගතුණි ආයිමත් අපි දුකට වැටෙනවා. ඒ නිසා විසිරෙන සිත ඔබට අයිති නෑ. අතීතේ කොයිසා සිත් විසිරුණත් පිංගතුණි මේ මොහොතේ මම දැස් පියාගෙන දකිනවා මම් භාවනා කරන්න ගිය මොහොතක මගේ හිත විසිරුණා නම් පින්වතුනි ඒ හිත අනිත්‍ය වූ පස්සේ නිසා සකස් වුණා වූ විදි ඒකම සිතක එක දශමයක දෙහක් මගේ ජීවිතයට බලපෑමක් කරන්න බැහැ දුකක් සැපක් උපේක්ෂාවක් මං ඇති කරගන්නේ ඇයි මං ඇති කරගන්නේ ඒ හිත මමද ඒ හිත මගේද ඒ හිත මගේ ආත්මයද ඒ හිත තුන මම හිටියද මා තුල ඒ හිත තිබුණද පින්වතුනි පටිච්ච සමුප්පාදයේ තුල ඒ හිත විසිරවන්නේ
පස්සපච්චයා වේදනාව ඕකටයි භාවනාව කියන්නේ. අපි භාවනාව තුළින් පින්වතුනි අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්නේ අවසානයේදී. ඒ නිසා විසිරෙන සිතට ආශිර්වාදයක් පින්වතුනි. විසිරෙන සිත ඔබට ආශිර්වාදයක් ඒ විසිරෙන සිත ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුළ විසිරෙවුවනම්. එතනින් ඔබ ධම්ම විජය බොජ්ජංගයයි මතු කරගන්නේ කර්මය කර්මඵල විශ්වාසය තමා තුළින් මතු කරගෙන. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් විසිරෙන හිතට මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්න එපා. විසිරෙන සිත ඔබට ආශිර්වාදයක්. ඔබට ඒ ආශිර්වාදය ලැබෙන්නේ විසිරෙන සිත පින්වතුනි හැම වෙලාවම චිත්තානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් දකින්න. මේ විසිරෙන සිත සකස්ුනේ රූපයේ ඇසුරෙන්මයි කියලා රූපේ කායානුපස්සනාවෙන් දකින්න. කොහෙන් ගියත් ඔබට කමඨහනක් ගන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා ඒසා සුන්දර කමඨහන් තියෙද්දී විසිරෙන සිතට බය වෙන්න එපා පින්වතුනි. මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ විසිරෙන සිතක් නිසා ගැටෙන සිතක් ඔබ තුල තියෙනවා නම් කරුණා කරලා චිත්තානුපස්සනාවෙන් ඒ ගැටෙන සිත ගලවලා දාන්න. ධම්මානුපස්සනාවෙන් ඒ ගැටෙන සිත පිරිසිදු කරලා දාලා නිරතුරුවම පින්වතුනි ගැටෙන සිත තුලින් මම හිස් කරන්න. අන්න ඒක තමයි ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන පිළිතුර.